සුබදවසක් වේවා හැම දිනාටම වීදි මැජික් ශිල්පීන් දක්ෂයි මහමගයන් සාමාන්‍ය ජනතාවගේ අවධානය දිනා ගනිමින් ඔවුන් වෙනුවෙන් සම්පූර්ණ මැජික් සංදර්ශන පැවැත්වීමට ඒ වගේම මේවා සමහරක් ඉතාම සරල හා පුදුම සහගතයි ඉතින් අපි අද බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ වීදි මැජික් කීපයක් අනාවරණය කිරීමටයි ඉතින් එකතු වෙන්න අපිත් එක්ක වීඩියෝව අවසන් වෙන තෙක් යමු අද වීඩියෝවට डायनमो කියන්නේ මැජික් ක්ෂේත්‍රයේ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්. ඒ වගේම එයා කරන මැජික් වලට අවට ඉන්න ගොඩක් දෙනෙක්ව යොදා ගන්නවා. මේත් ඒ වගේ අවස්ථාවක්. එක දවසක් එයා රෙස්ටුරන්ට් එකකට ගිහින් ඒකේ කාන්තාවක් බිබී හිටිය වීදුරුවක් අරගෙන එතනින් මුද්දක් ඉල්ලගෙන මේ විදිහට වයින් වීදුරුවේ පහළ කොටසට මුද්ද ඇතුල් කරලා පෙන්නුවා. ඒ කාන්තාවට මුද්ද නැවත ගන්න නම් ඒ වීදුරුව කඩන්න සිදු වුණා. ඒත් කොහොමද යා මේක කළේ ඒ තමයි මෙයා එහෙම යොදාගත්තේ විශේෂ ආකාරයට හැදුව වීදුරුවක් ඒකේ යට කොටස ගලවලා නැවත සවි කරන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ මේකෙදි මුදු දෙකක් භාවිතා කළෙත් නැහැ එතනදි කාගෙන් හරි ඉල්ල ගන්න මුද්දක් භාවිතා කරන නිසා මේකේ විශ්වාසයත් වැඩි තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතන තිබ්බ වීදුරුවක් අහම්බෙන් අරගෙන ඒක කොහොමද කළේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. මුද්ද ගන්න ගත වෙන සුළු කාලය අතරතුරදී ඩයිනමෝගේ සහායකයා එයා පිටිපස්සේ ඉඳලා මේ වීදුරු දෙක හැමින් මාරු කරන්න උදව් කරනවා. එහෙම තමයි කලින් කීව විශේෂ වීදුරුව මෙතනට එන්නේ. ගොඩක් දෙනෙක්ට හිතෙයි මේක නම් නිකන් පාරේ ඉන්න කෙනෙක්ට කරන ප්‍රෑන්ක් එකක් කියලා. ඔව් ඔයා හරි මේක ඒ වගේ සුලභව සිදු කෙරෙන ප්‍රෑන්ක් එකක් නම් තමයි. ඒත් මේක පිටිපස්සේ තියෙන මැජික් පැත්ත ටිකක් බලමු. බලන්නකෝ මෙයා බය නැතුව මේ වයර් එක කපලා දාලා ආයෙමත් ඒක හරියට හදමින් අවට ඉන්න අයව පුදුමයටපත් කරන හැටි. රහස තමයි මෙයා මේ කපන්නේ ඇත්තම වයර් එක නෙමෙයි. ඒ වගේම අතේ හොරෙන් තියාගෙන ඉන්න වෙනම වයර් කෑල්ලක්. හරි වයර් එක වෙනුවට බොරු වයර් කෑල්ලක් නමලා අල්ලගෙන ඒක තමයි කපන්නේ මෙතනදී. සැක්කින් කියන ප්‍රසිද්ධ YouTuber මැජික් වගේ දෘෂ්ටි මායාවන් යොදාගෙන වීඩියෝ හදනවා. මෙතනදී ඔහුගේ පපුවට සවි කරලා තියෙන කණ්ණාඩියෙන් ඔහුගේ ශරීරය හරහා එහා මෙහා පේනවා. සමහර අය ඔහුගේ පිටිපස්සේ ඉඳලා මේට මුහුණ දෙනවා. එයා කොහොමද මේ උපක්‍රමය කරන්නේ? සරල දෙයක් තියෙන්නේ. ඔහුගේ පිටේ සවි කරලා තියෙන කැමරාවේ තිරය තමයි පපුවේ සවි කරලා තියෙන තිරයෙන් පෙන්වන්නේ. ඉතින් ලේසියෙන්ම පිටිපස්සේ වෙන දේවල් ඉස්සරහ තිරයෙන් පේන නිසා බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔහුගේ ඇඟ හරහා විනිවිද පේනවා කියලා. ඒත් මේක වැඩ කරන්නේ ටීවී එකෙන් බලන අයට විතරයි. හැබැයින් බලන අයට මේක අහුවෙනවා. ලන්ඩන් නගරයේ වීදිවල මෙසේ සම්පූර්ණයෙන්ම රිදී පැහැඳුමින් සැරසී අවකාශයේ ඉතා පහසුවෙන් පාවෙමින් ඉන්න මේ මැජික් ශිල්පියා දකින්න පුළුවන්. එයාට තියෙන එකම ආධාරකය තමයි බිමට සවි කරලා තියෙන මේ රිදී සවල. ඉතින් කොහොමද යා මේ වැඩේ කරන්නේ? මුලින්ම කියන්න ඕනේ මේකට ගොඩක් පුහුණුව අවශ්‍යයි. ඔයාලා හිතන්න පුළුවන් මේකේ රහස තියෙන්නේ සවලේ කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. සවලට සවි කරපු දණ්ඩක් උපකාරයෙන් තමයි මොහු මේ විදිහට අවකාශයේ එහා මෙහා යන්නේ. ඒ ඔහුගේ කමිසත හරහා ගොස් සිරුරේ බර දරාගෙන සිටීම පහසු වීමට පපුවට සම්බන්ධ කර ඇති තහඩුවක් හා ඒකාබද්ධ වෙනවා. එයා මෙතනදී එයාගේ අත්වැසුම කබාය තුලට දමන වෙලාවේදී තමයි හොරෙන්නේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්නේ. ඩේවිඩ් බ්ලේන් කියන්නේ ප්‍රසිද්ධ දෘෂ්ටි මායාකරුවෙක්. එයා ගොඩක් පුදුම හිතෙන සහ ප්‍රාශජනක ඉදිරිපත් කිරීම් කරලා තියෙනවා. මේත් ඒ වගේ එකක්. මේකෙදී එයා ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගෙන් මගුල් මුදු ඉල්ලගෙන එය ගිලලා පෙන්වනවා. ඊට පස්සේ තමයි හොඳම වැඩේ වෙන්නේ. එයා ළඟ තියෙන කබඩ් එකකින් රෙදිල්ලන එකක් අරගෙන එය උගුර හරහා යවලා මුද්ද එළියට ගන්නවා. මෙතනදි වෙන්නේ එයා ඇත්තටම මුද්ද ගිලින්නේ නැතුව ෂර්ට් එකේ හරි අතේ හරි කොහේ හරි මුද්ද හංගගෙන රෙදිල්ලන එක ගද්දි හොරෙන්මයට මුද්ද දානවා කාටවත් පේන්නේ නැති වෙන්න.
ඊට පස්සේ තමයි භයානක කොටස තියෙන්නේ ඊට පස්සේ ආ මුද්ද ඉල්ලලා හැඟ එක ඇත්තටම ගිලලා ආපසු එළියට ගන්නවා මේක ඊටාම භයානක සහ කවුරුත් කරන්න උත්සාහ කරන්නවත් හොඳ නැති ට්‍රික් එකක් කියලා අමතක කරන්න එපා මේක ගොඩක් කල් ඉඳලම මිනිස්සු මවිත කරපු උපක්‍රමයක් මේ හිස නැති මිනිසා නිකන් සාමාන්‍ය කෙනෙක් වගේම පාරේ ඔහේ ඇවිදන්න යනවා මෙයා රැකදි හම්බුනොත් නම් අනිවාර්යෙන් බය වෙනවා ගොඩක් වෙලාවට මේක භයානක හිතන ප්‍රෑන්ක් එකක් විදිහට තමයි කරන්නේ ඒත් මේක පිටිපස්සෙත් රහසක් තියෙනවා දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා මුලින්ම උස කබායක් ඕන වෙනවා ඒ වගේම ගණකම ද්‍රව්‍යකින් මේ විදිහට උරහිස් ආකාරයට කොටසක් කපා ගන්න ඕනේ. මිනිස්සයා ඍජුව හිටගෙන ඉන්නවා කියලා පින්වන්න මේ උඩ කොටස ඝන දේවල් වලින් පුරවනවා. ඊට පස්සේ මේ ඉදිරිපත් කරන්නා මේක ඔහුගේ ඔළුවේ රඳවගෙන ලොකු කබාය ඇඳ ගන්නවා. ඒ වගේම කලිසමත් ගොඩක් උඩට කරලා තමයි අඳින්න ඕනේ. සමහර වෙලාවට මේක තවත් ඇත්ත විදිහට පෙන්වන්න සමහර උඩින් තද රතු පාට සායම් හලා ගන්නවා. මේ ඔරියෝ බිස්කට් වලට හැමෝම වගේ කැමති. එක එක්කෙනා මේ බිස්කට් කන්නේ එක එක විදිහට. සමහරක් මේ වගේ බිස්කට් එකම කනවා. සමහරු කැමති මේකේ ක්‍රීම් එකට. සමහරු ක්‍රීම් ටික කාලා බිස්කට් එක පැත්තකින් තියනවා. මේ කියන්නේ යන්නේ ඔරියෝ බිස්කට් යොදාගෙන කරපු මැජික් එකක් ගැනයි. මේකෙදි මේ මැජික් ශිල්පියා බිස්කට් එක ගලවලා ක්‍රීම් ටික කාලා බිස්කට් දෙක නැවත එකතු කරනවා. එතකොට පුදුමේ කියන්නේ බිස්කට් දෙක මැදින් ආයෙත් ක්‍රීම් හැදෙනවා. මේකෙදි භාවිතා කරන්නේ ප්ලාස්ටික් බිස්කට් පෙති දෙකක්. ඒ මැද තියෙන්නේ මාස්මෙලෝස් වගේ දෙයක්. ඉතින් තදින් අල්ලගෙන හිටියාම ඇතුලේ මුකුත් නැති ගානට මාස්මෙලෝ එක පොඩි වෙනවා. නැවත ග්‍රහණය අඩු කරද්දී ඒක පිම්බෙනවා. ඒක තමයි මෙතනදි වෙන්නේ. හිතන්නකෝ යාලා වයින් හරි මොනවා හරි බීලා ඉවර වුණාම බෝතලේ බෑග් එකට දානවා. එකපාරටම බෑග් එකට දාපු බෝතලේ අතුරුදහන් වෙනවා. පුදුමයි නේද? මෙතනදි මේ මැජික් ශිල්පියා කඩදාසි බෑගේ තුලට බෝතලේ දාලා අනිත් පැත්ත හරවලත් පෙන්නලා තහවුරු කරනවා එම බෝතලේ බෑගේ තුල නැති බව. එයා ඊට පස්සේ බෑගය මෙහෙම පොඩි කරලා පෙන්නනවා. සමහර වෙලාවට ඔවුන් නැවතත් බෝතලේ බෑගේ තුලින් පිටට ගන්න අවස්ථාවක් තියෙනවා. කොහොමද මේක කරන්නේ මේකෙදි භාවිතා කරන්නේ මේ ආකාරයට සිදුරක් හදලා තියෙන කඩදාසි බෑගයක් එය ප්‍රේක්ෂකයන්ට නොපෙනෙන ආකාරයට තමයි තියාගෙන ඉන්නේ ඉදිරිපත් කිරීම සිදු කරන වෙලාවට බෝතලය බෑගය තුලට දාලා මේ සිදුර හරහා හෙමින් බෝතලය එළියට අරන් අතල මත හොරෙන් තබාගෙන ඉන්න අතරේ තමයි එය වැහෙන විදිහට බෑගය පොඩි කරන්නේ මේක කරන තව විදිහක් තියෙනවා ඒ තමයි මෙහිදී වීදුරු වගේම පෙනෙන නමන්න පුළුවන් බොරු බෝතලයක් යොදා ගැනීම මේ වගේ බෝතල් මැජික් බඩු තිබෙන වෙළඳ සැල් වලින් පහසුවෙන් හොයා ගන්න පුළුවන් මේවා හදලා තියෙන්නේ මෘදු නැමෙන සුළු රබර් වලින් ගොඩක් වෙලාවට සිලිකන් යොදාගෙන අපි අද කතා කළේ මැජික් ශිල්පීන් කරන වීදි මැජික් ගණයට අයත් මැජික් කීපයක් කරන හැටි වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න. ආයෙත් මේ වගේ වීඩියෝවකින් නැවත හමු වෙමු.